Right, traders. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ New Zealand Dollar ගැන. ඔයගොල්ලන්ට මතක ඇති RBNC එහෙම නැත්නම් Reserve Bank of New Zealand. ඒගොල්ලන්ගේ latest monetary policy meeting එක තිබුණා. මේ meeting එක ඔයගොල්ලෝ බැලුවා නම්, ඒගොල්ලන්ගේ comments බැලුවා නම් ඔයගොල්ලෝ දකින්න ඇති RBNC එක hawkish tone එකක් තමයි market එකට දුන්නේ. ඉතින් මේක ඇනලයිස් කරලා මම ට්‍රේඩ් අයිඩිය එකක් ජෙනරේට් කරා ඩිස්කෝඩ් ගරුප් එකේ අයට. ඉතින් ඒක මම දුන්නේ ඊයේ උදේ පාන්දර 5:43ට. මම කමෙන්ට් එක දානවා නිව් සීලන් ඩොලර් ස්විස් ෆ්‍රැන්ක් බයි එකක් බලන්න RBNZ එකට. ඉතින් අපි හිතපු විදියටම අපේ ඇනලිස් එකේ විදියටම ඒ වගේ මම උදේ දානවා RBNZ ෆෝවර්ඩ් ගයිඩන්ස් හෝකිෂ් කියලා. ඉතින් සිම්පල් ඩේට ඇනලිසිස් මේක මාගට් එක බලාපොරොත්තු වුණේ නැති දෙයක්. මොකද RBNZ එක 4.75% ඉන්ට්‍රස් රේට් හයික් එකක දැන් ඉන්නේ. ඉතින් ෆෙඩ් එකටත් වඩා උඩින් අපි බැලුවොත් ගිහිල්ලා ග්ලෝබල් රේට්ස් වල. රයිට්, ඔයාලට පේන ඇති 4.75% sorry Fed එකත් ඉන්නේ 4.75% වල. දැන් New Zealand dollar US dollar මේ currencies දෙකම same interest rate level එකේ තමයි තියන්නේ. ඉතින් වා New Zealand dollar වලට invest කරත් 4.75% වට හම්බෙනවා, US dollar වලට invest කරත් 4.75 dollar වට හම්බෙනවා. එතකොට මෙතනදී මේ currencies දෙකෙන් New Zealand dollar වෙනස් වෙන්නේ කොම්ඩෝල් කරන්සි එකක් විදිහට විතරයි. ඉන්ට්‍රස් රේට්ස් පැත්තෙන් ගත්තොත් එකම ඉන්ට්‍රස් රේට් එක තමයි කරන්සිස් දෙකටම දෙන්නේ. අපි RBNC එකේ රේට් හයික්ස් ෆෝකස් කරොත් ඔයාලට බලාගන්න පුළුවන් ඒගොල්ලෝ 0.50 වගේ පර්සන්ට් තමයි කොවිඩ් කාලේ හිටියේ. 0.50 වලට ඒගොල්ලෝ ඉන්ට්‍රස් රේට් කට් කළා ඉකොනොමි එක රිකවර් කරගන්න ඕනින්. හැබැයි ඊට පස්සේ ග්‍රැජුවලි කියන්නේ ක්‍රමක්‍රමයෙන් මේගොල්ලෝ 0.75, 1%, 1.50, 2, 2.5%, 3, 3.5, 4.25, 4.75% වලට දැන් ඇවිල්ලා තියෙනවා 2023 පෙබරවාරි 22 වෙද්දී. ඉතින් NZDCHF chart එකට ගියොත් ඔයාලට බලාගන්න පුළුවන් මේ SNB rate hike selling pressure එකත් එක්ක New Zealand dollar එක depreciate වුණා Swiss franc වලට against. ඔයගොල්ලෝ දැක්කා CHF එහෙම නැත්නම් SNB එක Swiss National Bank ඒගොල්ලන්ගේ ඉන්ෆ්ලේෂන් එක කන්ට්‍රෝල් කරගන්න ඕන හින්දා ඉන්ට්‍රස්ට් රේට්ස් හයික් එකක් කළා. ඉතින් ඒ හයික් එක ගිය අවුරුද්දේ මැයි මාසෙ වගේ ඉඳලා මාකට් එකට ප්‍රයිස් වුණා. ඉතින් මේ තියෙන්නේ ඒ සෙන්ටිමන්ට් එක මාකට් එකට ප්‍රයිස් වුණා හින්දා New Zealand dollar CHF එහෙම නැත්නම් Swiss franc වලට again sell වෙච්ච හැටි. නමුත් දැන් ඒක ප්‍රයිස් ඉන් වෙලා තියෙන්නේ මාකට් එකට. දැන් ආපහු පොලිසි ඩයිවර්ජන්ස් එක කන්ටිනියු වෙනවා රයිට්. වැඩිම ඉන්ට්‍රස් රේට් එක තියෙන කරන්සි එක දැන් ඩිමාන්ඩ් වෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් දැන් නිව් සීලන් ඩොලර් ස්විස් ෆ්‍රැන්ක් වලට අගේන්ස් ටික ටික ඩිමාන්ඩ් වෙන ඇති. අපි ෆෝවර් චාර්ට් එකට ගියොත් ඔයාලට බලාගන්න පුළුවන් දැන් අප් ට්‍රෙන්ඩ් එක පටන් ගන්න තියෙන හැටි. ඉතින් ඊය තමයි මම නිව් සීලන් ඩොලර් ස්විස් ෆ්‍රැන්ක් බයි කරන්න කියලා ට්‍රේඩ් අයිඩිය එකක් දෙන්න. ඉතින් දැන් අද 23 වෙනිදා. ඉතින් 22 වෙනිදා බැලුවත් ප්‍රයිස් එක සාමාන්‍යයෙන් උදේ 7:30 වගේ වෙලාව වෙද්දි ප්‍රයිස් එක තියෙන්නේ මේ ලෙවල් එකේ 0.50, 0.5760 වගේ ලෙවල් එක තින්නේ වෙන මේ හරි තමයි ප්‍රයිස් එක තිබ්බේ රයිට්. ඒ මම ට්‍රේඩ් අයිඩිය එක දෙනකොට. නමුත් මේ වෙද්දි ප්‍රයිස් එක ක්‍රමක්‍රමයෙන් ඩිමාන්් වෙලා තියෙනවා, අප ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙලා තියෙනවා. දැනට අපි බැලුවොත් 45 පිප්ස් වගේ ප්‍රයිස් එක අප් වෙලා තියෙනවා. ඉතින් මේක මෙතනින් නවතින්නේ නැහැ. මේ අප් ට්‍රෙන්ඩ් එක මම බලාපොරොත්තු වෙනවා පිප්ස් 200ක් විතර, ඒ කියන්නේ මෙන්න මේ ලෙවල් එකට 0.5950 මෙන්න මේ ස්විං හයි එක බ්‍රේක් කරලා තවත් අප් වෙයි කියලා. ඒකට හේතුව තමයි මේ 4.75% ඉන්ට්‍රස්ට් රේට් එක. හැබැයි මතක තියාගන්න රිච් සෙන්ටිමන්ට් එකත් අපි ෆෝකස් කරන්න ඕන. මොකද නිව් සීලන්ඩ් ඩොලර් කියන්නේ කොම්ඩෝල් කරන්සි එකක්. ඉතින් කොම්ඩෝල් කරන්සි එකකට
මාගට් එක රිස් සෙන්ටිමන්ට් එක තදින්ම බලපානවා. ඉතින් දැනට මාගට් එකේ රිස් සෙන්ටිමන්ට් එක රිස්ක් ඕන් රිස්ක් ඇපටයිට් සෙන්ටිමන්ට් එකක් තියෙන. ඉතින් ඒක නිසා ඉන්ට්‍රස් රේට් එක බේස් කරගෙන නිවසිීලන් ඩොල එක ස්විස් ෆ්‍රෑන්ක් වලට ගේන්ස් ඩිමන්් වෙනවා. හැබැයි දැන් මේ ට්‍රෙන්් එක යන අතරතුර SNB එකේ පොලිසි මීටින් එකත්වෙනවා. ඉතින් ඒ මීටින් එකේදී SNB එක මොනාද කියන්න කියලත් බලන එමුණු තාපව මාගට් එක ප්‍රයිස් එක පල්ලෑට අරගෙන ගිහිල්ල තමයි අප්ට්‍රෙන්ඩ කටිනි වන්න මොද SNB එකෙන් එන අප්ඩේට් ප්‍රයිස් කරගන්න ඕන නිසා. නමුත් මට දැඩි විශ්වාසයක් තියෙනවා SNB එක කවදාවත් 4.75 ලෙවල් වගේ ඉන්ට්‍රස් රේට් ලෙවල් එකකට එන්නේ නැහැ. ඒගොල්ලෝ හිට අඩු රේට් එකක පොලිසි එක මේන්ටේන් කරයි කියලා පුද එක සේපවන් කරන්සි එකක් නිසා. ඉතිං NZDCHF මම අප්ටෙන්ඩ එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔගොල් RBNC මීටින් එක බැලුවනම් RBNC කමෙන්ට්ස් ටික දකින්න ඇති. ඒගොල්ලෝ තව ඉන්ට්‍රස් රේට්ස් හයික්ස් වලට යනවා කියලා කිව්වා ඉන්ෆ්ලේෂන් එක මොනිට කරලා. ඉතිං ඉන්වෙස්ටර්ස්ලා දැන් බලන්නේ පොසිටව් ස්වප් එකක් ජනරේට් කරගන්න ස්විස් ෆ්‍රෑන්ක් වලට ගේන්ස් නිවසිීලන් ඩොල බයි කරලා. ඉතිං සාමාන්‍යයෙන් මිනිලොට්ස් 25කින් වගේ NZDCHF ඔගොල්ලො බයිකරොත් ඩේලි ස්වප් එකෙනවා ඩොල 3.80 $3.80 ඩේලි ඉන්ට්‍රස්් එකක් වාට බ්‍රෝකගෙන් ගන්න පුළුවක් මේ ට්‍රේන්් එක හෝල් කරගන්න නොකොද මෙතන ලොකු ඉන්ට්‍රස් රේට් ගැප් එකක් තියෙන. ඉතිං අපි SNB බැලුවොත්තේ SNB තියෙන්නේ රයි් අපි බලමු SNB රේට් එක තියන්න රයි් එතනවලට බලාගන්න පුළන් ලේටස්ම SMB මීටින් එක ඇවෙල්ලා තියෙන්නේ දෙෙසම්බර් පහලවගේ අවුද්ධ ති 1% තම ඉන්ට්‍රස්් එක තියෙන්නේ. ති ඔගුල බලන 1% ඉන්ට්‍රස්් එකක් සහ 4.75 ඉන්ට්‍රස්ටයක් අතර තින ගැප් එක රයි් ඉතිං අනිවාරයෙන්ම නිවසිීලන් ඩොලවල්ට ඉස්සරහට ඉදිරි සති කීපය හෝ මාස කීපය ඇතුළත ලොකු ඩිමාන්්ඩයක් කෙන ඔගුලු බලන්න ඉවසගෙන ඉන්න මාකට් එක ට්‍රෙන්ඩ් එක කොහොමද ඩ්‍රයිවෙන්නි කළ වාලට බලාගන්න පුලන්. ඉතිං කැමති නං කලින්ම මේ ඔපචනිටිය එක අරගන්න අප්ට්‍රෙන්ඩ එකක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ දැන්තින මාකට් ඩේට නිවසිීලන් ඩොලවලට සපෝටව. ඉතිං ට්‍රේඩ් එකට ඔගලන්ට තාමත් එන්ට වෙන්න පුළුවන් පරක්කු නෑ. ට්‍රෙන්ඩ් එක තව කැටිනිව වෙන්න ඕන තරන් කල්තියන යගේම ප්‍රයිස් මූමන්ට් එකට ඕන තරන් තව ඉඩ තියෙනවා. ඉතිං ඒක නිසා ඔගලොන්ට කැමති නං ඔගලොන්ගේ ඇනලිසිස් එකත් කරලා මම මේ ඩේට ඩ්‍රිවන් එන්ට්‍රිය එකක් ඔගලන්ට දෙන්නේ. ඉතිං දැනට තියෙන මාකට් ඩේට ස්ටඩී කරල තමයි මම මේ පෝකාස්ට් එක දෙන්නේ. ඉතිං මේ ට්‍රේඩ් ඔපචනිට එක කැමති අය අරගන්න අරගෙන බලන්න නිවසිීලන් ඩොල කොහොමද ස්විස් ෆ්‍රෑන්ක් වල්ට ගේන්ස්ට ඩිමන්් වෙන්න කියලා රයි් එනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. ගුඩ්ලක් හැමෝට.